ජනාධිපති මෙතරමේ පැවැත්වෙනවද නැද්ද? මේ ගැන ලොකු කතාබහක් තියෙන ආන්දෝලනයක් තියෙනවා. ඒ වගේම ඔබ දකිනවා ජනමාධ්‍යවල දේශපාලන පක්ෂවල කට්ටිය කතා කරනවා. මම දැක්කා සමගි ජන බලවේගයේ, ජාතික ජන බලවේගයේ, ඒ වගේම තව YouTube කට්ටිය කතා කරනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේ වෙලාවේ මේ විදිහට ජනාධිපති මෙතරමේ නැවතුණු උත්සාහ කරනවා. මේ වැඩසටහනේ අරමුණ පැහැදිලිවම මේ රටේ ජනතාව කවුද, ඔබේ අධිකාරී බලය කුමක්ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම කුමක්ද, ඒ වගේම ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩු ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නැතුව ඒක ඊට පිටින් ගිහිල්ලා නීති විරෝධීව ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධ කළොත් ඒකේ තත්ත්වය මොකක්ද? ඒ වගේම මේ අධිකරණයේ හමු වෙන නඩුව මොකක්ද? මේ ගැන කතා කරන්න තමයි ඔබත් එක්ක මේ වැඩසටහන ආරම්භ කළේ. නමුත් සිරස දෙරණ හිරු මෙතනට ඇවිල්ලා මේ මාධ්‍ය කට්ටිය කතා කරපුවම උන්කො නෑ දාන්න එපා. අපිට තහනම් කරලා තියෙන නාගරික මට්ටමේ කිසිම ප්‍රෝග්‍රෑම් එකක් පෙන්වන්න එපා. ඔක තමයි රටේ තත්ත්වය. ජනතාවට මේ කුණු ජරාව බෙදෙන මිනිස්සු රටේ ජනතාවගේ ඇද්දක වහලා තියෙන්නේ වැලි ගාන අන්දකල. දැන් මේක සාවධානව හොඳට සමතේ. මට බ්‍රිතාන්‍යයෙන් ඊයේ කතා කරලා එල්ලීමක් කළා. මේ පෙටිෂන් එක කොහොම හරි අරගන්න අරගෙන අපිට බලන්න. මම මේකෙන් එල්ලීමක් කළා. මට කෙසේ හෝ පෙටිෂන් එක හම්බ වුණා. ඊයේ හවස යනකොට මම මේ පෙටිෂන් එක සම්පූර්ණයෙන්ම කියවුවා. ඔබ දන්නා නාගාලන්ත කියන්නේ ආයේ නීති ආධිපත්‍ය ඍජුවම බලගන්න සංවිධානයක ප්‍රධානය. විනිවිද පදනම කියන්නේ කුණු කඳුලක් ගාගන්න සංවිධානයක් නෙවෙයි. ඒකට අදාළ නෑ රනිල් වික්‍රමසිංහ ද මහින්ද රාජපක්ෂ ජාතික ජන බලවේගීද සමගි ජන බලවේගීද TNA ද වෙන කවුරු හරි කියන එක අදාළ නෑ. ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝනය කරනවා නම් ඍජුවම තීන්දුව ගන්නවා. මේ ව්‍යවස්ථා සංශෝධනයේ මේ කතා කරන්නේ මේ මම බැලුවා ඊයේ සිරස කියන කතා යන්නේ කොහෙද මල්ලේපොල. ජනතාවට ඇත්ත කියන්නේ එතනවත් දන්නේත් නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනයේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති ධූරයේ කාලේ අවුරුදු 6 ඉඳලා 5ට අඩු කිරීම සම්බන්ධයෙන් තමයි මේ නඩුව ව්‍යවස්ථාව මේ නිලා සිටිනවා. මේ නඩුවෙන් එය නීත්‍යානුකූල අභිනිෂිය වොයිඩ්, ඒ කියන්නේ මුල පටන්ම නීති විරෝධී සංශෝධනයක්. එයින් මෙතන කොමිසමේ සියලුම සමාජිකයන්ට ලැබ අධිකරණයේ ආඥාව අපිලනවා මේ ඡන්දේ කල්දා ඡන්දේ නොපැවැත්වීමට. අධිකරණයට මේ සම්බන්ධව කිසිම බලයක් නැහැ කියලා ඒ වගේම මම දකින මේ YouTube කට්ටිය බොහෝ අය කතා කරනවා. නීතිඥයෝ කතා කරනවා. ඇත්ත කතාව මොකක්ද? මහජනතාවගේ අධිකාරී බලය බලගන්න එක ආයතනය තමයි අධිකරණය. ජනතාවගේ අධිකරණයේ බලය බලගන්නවන්නේ විශ්වාසයක් ඇතුළු. අධිකරණයට අදාළ නැහැ දේශපාලන පක්ෂ සංවිධාන කිසි දෙයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යම් සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් හෝ ඉලෙක්ෂන් කොමිෂන් එකක හෝ වෙනත් ඕනම ව්‍යවස්ථාපිත සංවිධානයක් කටයුතු කරනවා නම් අධිකරණයේ වගකීම එක වහාමන අත්‍යවශ්‍යයි. මොකද්ද මේ දැන් වෙන්නේ යන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක රටේ උත්තරීතර නීතිය මිසක් ඒක සාමාන්‍ය නීතිය නොවන්නේ. මේ රටේ නීතිඥයෝ පවා දන්නේ නැහැ. බොහෝ අය හිතා ඉන්නවා කතානායකවරයාගේ අසනින් පස්සේ අධිකරණයට මොකුත් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මම ඔබට අනන්තවත් කියලා තියෙන ඇවිල්ලා මම කියන්නේ රනිල් මැකියාවෙලි වික්‍රමසිංහ. ඕන වෙලාවට තලගොයා කබරගොයා කරගන්නත්, කබරගොයා තලගොයා කරගන්නත් දෙපාරක් හිතන මනුස්සයෙක් නෙවෙයි. තමන්ගේ පුද්ගලික වාසියට ඕනම අපරාධයක් කරයි. මේ දක්වා ඔහුගේ හැදිරීම මෙන්න. මේ නඩුව පවර්ලා තියෙන රනිල් වික්‍රමසිංහ නූනට ඔහුගේ ප්‍රකාශය ඔහු ඊයේ කිව්ව මම දැක අදෝරේ අනිවාර්යයෙන්ම ජනාධිපති මැතිවරණයේ තියන්න ඕන මැතිවරණ කොමිසම මේ මැතිවරණයේ තිබීම සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. අවුරුදු පහක් ගියලා දැන් මැතිවරණය පවත්වන්න ඕන කියලා ඔහු කිව්වා. ඒක කියනකොටම ඔබ දකින්න මැකියාවලිගේ න්‍යායය තමයි ඊට පටහැනිව හිතන්නේ. වමට හැරෙන්න ගියොත් රනිල් ඔහු හැරෙන්නේ දකුණට. ජනතාවගේ නිදහස ගැන කතා කරනකොට ජනතාව මර්ධනය කිරීම ගැන හිතා ගන්නවා. ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕනේ, නීතිය ගරු කරන්න ඕනේ කිව්වොත් ඊට පටහැනි දේ හිතා ගන්නවා. හැම විටම රටේ පොදු සම්පත් නවකෝල කණ්ඩේ එපා නීතිගරුක වෙන්න ගියොත් ඊට අනිත් පැත්තේ හිතා ගන්න. ඒක තමයි මැකියාවෙලිගේ තියරි එක. ඒක තමයි මොකක් කරන්නේ. දැන් මේ නඩු කටයුත්ත පවර්ලා තියෙන එක මම ඒක උවමනාදී කිව්ව මේක පවර්ලා තියෙන්නේ චමින්ද ලෙනා. එයාවිලා ඔහු තමයි මේ නඩු පවර්ලා තියෙන්නේ පාන්දුරේ. මේක අනිවාර්යයෙන් මේක විපතින්න රණවිලේ කොසෙන්නේ.
හා ඔහුගේ නීතිඥ කණ්ඩායම. පිටු 22ක තියෙන පැසම කියවුවා මොවුන් කියන්නේ ව්‍යවස්ථාව ප්‍රකාරව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඒ කරපු සංශෝධනයේ ජනාධිපතිවරයාගේ දුරකාලීන සම්බන්ධව කරපු සංශෝධනයේ නීති අනුකූල නොවන්නේ නීති නොවන්නේ එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ. හරි 100%ක් එක. මම මේ කියන දේ හොඳට සමාදන් ආවා. ආනුකූල ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතිය ඒකේ 1 2 3 4 6 7 8 9 10 11 30 62 මේ එකක්වත් පාර්ලිමේන්තුවේ 225 වාඩි වෙලා තීන්දු ගත්තත් ආනුකූල ව්‍යවස්ථා සංශෝධනය කරන්න බෑ. මේ වැදගත් දෙයක් තමයි මේ 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 නඩුවේ කතා කරන්නේ 30. 30 කතා කරන්නේ මොකක්ද? 30 කතා කරන්නේ ජනාධිපතිවරයාගේ දුර කාලයේ ජයර් ජයවර්ධනගේ ව්‍යවස්ථාවේ කතා කරන්නේ අවුරුදු 6යි. අවුරුදු 6 වැඩි කරනවද අඩු කරනවද මේකේ කතා කරන්නේ මම ව්‍යවස්ථා සංශෝධනය ඔබට දාන්නම් ව්‍යවස්ථාවේ අදාළ කොටස 32 එතකොට ඔබට පේයි ඒක කියන්නේ හා 82 83 දෙක කතා කරන ව්‍යවස්ථාවේ ඒක වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ අවසර ගත යුතුයි. කියන්නේ ආණ්ඩුව යත්තාවේ 30 වෙනි ව්‍යවස්ථාවේ දුර කාලයේ පිළිබඳ ඕනම තීන්දුවක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ අවසර ගත යුතුයි. මොකද මේ රටේ අධිකාරිය බලවතා ජනතාව ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව අධිකරණය හා විධායක ඒ යම් ආයතනයක් නීතිය පටහැනිව ක්‍රියා කරනවා නම් ව්‍යවස්ථාවේ 4 ඈයන්නේ කියන්නේ අධිකරණයේ වගකීම ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම. දැන් මේක හරියද? හොඳට අහන්න. දැන් මෙතන කොමිසම කිව්වා දැන් තව සති තුනක කියනකොට ඉලෙක්ෂන් එක ඩික්ලෙයාර් කරනවා. දැන් මේ ප්‍රශ්න කියනවා එම බලයක් නැහැ. වහාම මේ ව්‍යවස්ථා සංශෝධනයේ අනුකූලය නීතිය නොවන්නේ එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ. අප් ඉනිෂියෝ වොයිඩ් මේ පනතේ එම පැහැදිලිවම කියනවා. මේ ඔහුගේ පනත් කෙටුම්පතේ මේ කියන්නේ. කොයි පිටිෂන් එකේම කියනවා ඩික්ලෙයාර් this particular provision of law ab initio void. ජනාධිපතිවරයාගේ දුරකාලයේ වෙනස් කිරීම සම්බන්ධව සම්මත කරපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ නීතිය. පැහැදිලිවම හරයි. ඇයි? බොහෝ අය කතා කරනවා ආදුර ව්‍යවස්ථාවේ මම කෙටියෙන් හෙමින් කියන්න තේරුම් ගන්න. නීතිඥ පාව කතා වෙනවා ආදුර ව්‍යවස්ථාවේ 80 කතා කරනවා කතානායකවරයා අස්සම් කිරීමෙන් පසුව එය ප්‍රශ්න කිරීමට අධිකරණයට අධිකරණ බලය නැහැ කියලා සම්පූර්ණයෙන්ම වැරදි. ආණ්ඩුක යත්තාවේ ප්‍රකාරව සාමාන්‍ය නීතියක් නෙමෙයි ආණ්ඩුක යත්තාව. සාමාන්‍ය නීතිය කතානායකවරයාගේ අස්සනින් පසුව අධිකරණය ප්‍රශ්න කරන්න බැරි වුණාට ජුඩිෂල් රිවීව්. මොකද ජුඩිෂල් රිවීව් කියන්නේ අධිකරණයට තියෙන බලය පාර්ලිමේන්තුව සම්මත කරපු පනත් කෙටුම් පතක් අවලංගු කිරීමේ බලය ව්‍යවස්ථාවහන් ගැටෙනවා උල්ලංඝනය කරනවා. 82 6 කතා කරන්නේ එහෙම අවස්ථාවක්. එතනදී අවශ්‍ය නැහැ අර 81 කියපු කතාව කතානායකවරයාගේ අස්සනින් පසු අධිකරණයට මැදිහත්වේ නොහැක්කේ කියන එක එතනදී අදාළ වෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රමවේද ව්‍යවස්ථාවේ 82 පැහැදිලිව කියන මෙන්න මේක. සරලව කියනවා අරගන්න. සාමාන්‍ය ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් නම් අනිවාර්යයෙන්ම තුනින් දෙකක් අවශ්‍යයි. මං කිව්වා ජාතිලයේ ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක්වත් නැතුව හොරෙන් සම්මත කරපු එක. දැන් ඒකත් අධිකරණේ හමු වෙයි තියෙන. විශේෂ සංශෝධනයක් නම් ජනතා පරමාධිපත්‍ය පැහැර ගැනීම, ජනතාවගේ ඡන්ද බලය, විධායක ජනාධිපතිවරයාගේ දුර කාලය, එහෙම නැත්නම් මේ එකක්වත් පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයාගේ දුර කාලය මේ එකක්වත් වෙනස් කරන්න බෑ කියලා මම ඔබට කියනවා. එවැනි අවස්ථාවකදී විධිමත්ව ජනතාවගෙන අවසර නොගෙන ඒක හොරෙන් සම්මත කළොත් ඒ තේ නීතිය නොවන්නේ එසේ අර්ථ නිරූපණය නොකළ යුත්තේ එසේ තේරුම් ගත නොකත නොගත යුත්තේය. 82 6 කියන එවැනි ආර්ථිකයකදී ජනතාවගේ අධිකරණ බලයේ විශ්වාසය මත බලගන්න ඕන අධිකරණයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට අර්ථ නිරූපණය කරන මිසක් රනිල් වික්‍රමසිංහවත් සජිත් ප්‍රේමදාසවත් අනුර කුමාර දිසානායකවත් ඕට්ටුවවත් එහෙම නැත්නම් TN එකවත් වෙනුවෙන් පෙනී තිබුණේ. දැන් මෙතන නාගරන්ද කවුරු වෙනුවෙන්ද පෙනී තින්නේ? ඍජුවම ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමට. මම මේක එක්කේ තලගෝය කබරේගෝය කරගන්න රනිල් වික්‍රමසිංහට එක තප්පරයක්වත් යන්නේ නැහැ. ඔබ දැක්කයි පෙරේද කිව්වා සුප්‍රීම් කෝට්
has become මොකද කිව්වනේ dictator මොකද කිව්වේ dictator ඔව් එකපාරක් එහෙම කිව්වා supreme court has become a dictator in this country and එයා කතා කරන judicial cannibalism කියන කතාව තමන්ගේම එකාගේ මස්කන එකෙක් තත්ත්වයට අධිකනේ බිඳුවට නැද නමුත් මේ අවස්ථාවේදී ඡන්දය වහම නැවැත්වීම සඳහා මේ ගන්නාලද මෙන්න පෙස්සම ගැන ඔබට කියනවා නම් කියන්න ඕනේ මේක සම්පූර්ණයෙන්ම ව්‍යාපාර අනුකූලයි මේ පාලපු පෙස්සම මම එකයි කිව්වේ රන්ජිත් වික්‍රමසිංහ කියන්නේ එකක් කියලා තව දෙයක් කරන්න කෙනෙක් නමුත් මේ පෙස්සම අධිකරණයේ හමු වෙයි පාවා ඇති පෙස්සම 100ට 100ක් නේ ඒක නීත්‍ය අනුකූලයි ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයේ බැඳී සිටින්නේ මෙවැනි අවස්ථාවක ආණ්ඩු ක්‍රම ව්‍යාපාරව ඒ කියන්නේ දියාර්දී ආදරගේ 78 ව්‍යාපාරව දුර කාලයේ අවුරුදු 6 නම් ඒක වෙනස් කරන්න ඕනි නම් ජනතාවගේ අවසරය ගත යුතුයි. එහෙම දැක්කත් මේ රටේ කවදාකවත් මොයිකල හැමදාම මේක කරනවා. ඔබට පේනවා දූෂණ කොමිසම නඩු දානවා, පීලියට දාලා නඩු 60 70 ඉල්ලා අස්තර ගන්නවා. අපි අසංකල නැහැ කොමිසමේ සමාජිකයෝ. ඒ වගේ තමයි මෙතන. මෙතනත් මොවුන් පාවිච්චි කළේ රනිල් වික්‍රමසිංහ විධිමත්ව පළාත්කේතුම් පත අමතකලේ නැහැ දැනුම ඇතුව වෙන්න පුළුවන්. දැන් ඒක අතන රූපණයක් වෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක නීත්‍යානුකූල නැහැ කියලා ඩික්ලෙයාර් කරන්න කියලා. දැන් බොහෝ නීතිඥයෝ කියනවා මම දැක්කා මේකට කිසිසේත් අධිකරණයට මැදිහත් වෙන්න බෑ කියලා සම්පූර්ණයෙන්ම වැරදි. ජුඩිෂියල් රිවීව් ඒ කියන්නේ ඕනම ව්‍යාපාර කෙතුම් පත ආණ්ඩුක ව්‍යාපාර සම්බන්ධ ව්‍යාපාර කෙතුම් පත අතන රූපණය කිරීමේ එකම අධිකාරිය බලය මේක පැහැදිලිවම කියනවා. මේක ඉල්ලන ඉන්ටර්ප්‍රිටේෂන් අnder section 125 එකේන ආණ්ඩුක යථා අර්ථ නිරූපණය කිරීමේ එකම අධිකාරී බලවතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිවාර්යම මේ අවස්ථාවේදී බැඳී සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා to defend and protect the constitution and the sovereignty of the people ජනතා පරමාධිපත්‍ය බලය හා ආණ්ඩු ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පමණයි මේ අවස්ථාවේදී මේ ව්‍යවස්ථා සංශෝධනය මේ දින ඉල්ලීම මේක ව්‍යවස්ථාවට පටහැනි සම්බන්ධ කරලා තියෙනවා කියන එක 100%ක් නේද ඇයි දනුනමේ ආගත්තොත් මේකත් එහෙමයි. පැරදිචයක පාර්ලිමේන්තුවට එන්න බෑ කියන එක ඇවිල්ලා ව්‍යවස්ථාවට සම්පූර්ණ පුළුවන් කියලා සම්මත කරපු නිදී ආණ්ඩුවට සපුරා පටහැනි. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍යවල ඍජුවම ඉල්ලගෙන ඉන්නවා. ඒකත් දැන් අධිකරණයේ තියෙන ප්‍රශ්නයක්. ඒකෙත් ඉල්ලලා තියෙනවා ෆුල් බෙන්ච් එකක් සම්පූර්ණ මිනිස් සභාවක් ඒක අවලංගු කරන්න. බොහෝ විට මේ නඩුවෙන් රනිල් වික්‍රමසිංහ කට්ටිපද. පුළුවන් මේ. ඇයි? මේක ඇවිල්ලා මේ ඉල්ලීම නීති අනුව අධිකරණයට කියන්න බෑ මේ වෙන දෙයක්. මේ අත්ආදී එකපාර්ශකද මෙහෙමයි. දැන් ඇවිල්ලා ඒගොල්ලෝ හොඳට පකඩම කුඹලා තියෙන එකින්ද ඒගොල්ලන්ට අවසර දෙන්න ඕනේ. ඒව අදාළ නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණයට අදාළ වෙන්නේ නීතිය පමණයි. ජනතාවගේ අධිකරණ බලය ඍජුව බලගන්න සංවිධානයේ ශ්‍රේෂ්ඨ අධිකරණය පමණයි. අර්ථ නිරූපණය කිරීමේ එකම අධිකාරිය ශ්‍රේෂ්ඨ අධිකරණය පමණයි. ඔබට දැනුම් දෙන්න තියෙන මේ සම්බන්ධයෙන් පැහැදිලිවම කියනවා නේද? මෙතනදී ශ්‍රේෂ්ඨ අධිකරණය හා ජනතාවගේ වගකීම. අධිකරණයේ මේකේ දෙනා මම ඔබට කියලා දෙන හැමදාම එක වචනයක් කිව්වා අස්පර්ශනීය උරුමය නිදහස සමානාත්මතාවය ඔබට පේනවා මේ ව්‍යාතා මේ අපි ඉන්නේ විනිවිද පදනම තියෙන එකට විනිවිද පදනමට වෙන කිසිම දෙයක් අදාළ නැහැ ජනතාවගේ නිදහස සමානම සමානාත්මතාවය යුක්තිය සාධාරණත්වය ස්වාධීන අධිකරණය මූලික අයිතිවාසිකම් මෙන්න මේවා ආරක්ෂා කිරීමට පටහැනිව යම් සංවිධානය කටයුතු කරනවා නම් ඍජුවම එතනදී විනිවිද පදනම වෙනවා ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම. නම ඔබට කියන්නේ 225ම එකතු වෙලා ඒ කරපු දේ බලඟු නැහැ. 1988 මේ මාසේ 4 වෙනිදා ඕවගේම බලපතල වංචාවක් කළා. ජනතාව දන්නේ නැහැ. ජනතාව ඇද්දක බැඳලා පැරදිච්චු එන්ඩයර් පුළුවන් විදිහට නීතියක් සම්මත කරලා දැන් අද මිනිස්සු අඬනවා. කොහොමද අප මෙයාගේ කැචිනෝ කාර්ය කුඩු කාර්ය ඔක්කොම පාර්ලිමේන්තුවට එන. ඒ දාවේ නිසා එකෙන්ද දැන් ඔබේ වගකීම මොකද්ද මේ අත පුරේසියෝ ඔබේ වගකීම පක්ෂ එකක්වත් දෙන්නේ පිළිහිරුනේ මේ නීති ආධිපත්‍ය ජනතා පරමාධිපත්‍ය බලය ආණ්ඩු ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට වෙන්නේ පිළිසිතින් ඒක නැති නිසා තමයි ඔබ දේශපාලන පක්ෂ පස්සේ ගිහින්ද තමයි මේ ඔක්කොම හේතුව මම ඍජුවම කියනවා මේ අවස්ථාවේදී රට දණින් වෙදලා තියෙන්නේ කිසිම දෙයක් කරගන්න බැරි පල් හොරු ටිකක් 225ක් රට මංකොල්ල කන්නේ ජනතාව තමන්ගේ වගකීම පැත්තකට දාලා මේ කුණු දේශපාලන පක්ෂ පස්සේ යෑම. ඒක මගේ ඒක හොඳට තේරුම් ගන්න. ඒකද මම ඔය ටික වචන දෙක කිව්වා. ඒකට උත්සාහ කළා රනිල් වික්‍රමසිංහ ක්‍රමවේද කීපයක් උත්සාහ කළා. ඉස්සෙල්ලා හොඳටම අසුචිනාගත්ත ඌරෙන් දාලා ඩයනයිල් වල උත්සාහ කළා. ඒක හරියන්නේ නැහැ. දැන් තමයි ඊළඟට තව එකක් උත්සාහ කරන්නේ. මේක ඇවිල්ලා
අනිවාර්යයෙන්ම 100% විශ්වාසයෙන් මේක රනිල් වික්‍රමසිංහ තමයි පිටිපස්සේ ඉන්නේ. මම ඒක ඇගිවේ රනිල් මැකියාවෙලි වික්‍රමසිංහ කරන්නේ. ඔබට කිව්වේ ඒකයි. ඔහු දකුණු බලන්න කිව්වොත් මම බලන්න කිව්වේ අද උදේ කියන ප්‍රකාශයෙන් ඔහු තහවුරු කළා. මම තමයි මේක පිටිපස්සේ ඉන්නේ. මමයි මේක කරන්න කියන එක කිව්වේ. ඇයි? ඔහුදු බයෙන් ඡන්දෙ තියන්න ඕනි. ජනාධිපති මැතිවරණේ තියන්න ඕනි. මැතිවරණ කොමිසම හරියට කරන්න ඕනි කියලා කිව්වේ. ඊට පටහැනි දෙය අපේක්ෂා කරලා. රැබට එන්නේ නැපා. දැන් මම ඔබට ඉස්සෙල්ලා කියනවා මේ කට්ටිය මම මේක ඔබට මතක් කරන්න ඕනේ මේ මිනිසුන්ගේ දින නිවටක බය අඩුකම බෙලහිනකම කවුද සජිත් ප්‍රේමදාස අනුකමාර දිසානායක මම පැහැදිලිව විනිවිද පදනම රනිල් වික්‍රමසිංහ පරාජිත අපේක්ෂකෙක් හැටියට ව්‍යාපාරයට පටහැනිව සම්පූර්ණයෙන්ම ඔබට 99 ආගිනිගේ දින සතිය ඇතුළත ජාතික ලැස්ති මැතිවරණ ධූරයක් ලැබුණු 9 වන දේශ ප්‍රේරිය අගෝතු 8 15 ඉතල 9 වන්න කියලා ගිහලා අතින් බාර දුන්නේ මාස 4කට පස්සේ වරකොට මං කිව්වා නෙගටිව් ආව කාර්ද කිව්ව සජිත් ප්‍රේමදාස පැය අනුකමා දිසානායකට මේ නිවටියෝ දෙන්නම උදරටම පාවරු දැන් කනෝ කියලා කෑ ගන්නවා මේ අපරාධ වලට ඔක්කොටම වග කියන්න ඕන දැන් මං ඔබට කිව්වා මේ මොන තරම් අපරාධ කළාද ජනාධිපතිවරයාට හොරේ ඒ කියන්නේ රටේ ජනතාවට හොරේ රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති බලතල පැවරීමට ව්‍යවස්ථා සංසදයක් ගෙනන්නේ කවුද? අනුරු කුමාර දිසානායක. ඒක විනිවිද පදනම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරලා පැහැදිලිව ඔබ බෑ මේක කරන්න බෑ. ජනාධිපතිවරයාගේ දුරේ ඉවත් කරන නම් ජනතාවගේ අවතාර ගන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ එක පයින්ම කිව්වෝ සම්පූර්ණම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී ජනතා පරමාධිපත්‍ය බලයට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදීන් පටහැනි කියලා අල්ලලා විසිකරනවා. ඒකයි මම මේ ඔබට දෙන පරිවිඩය. ඡන්දේ වුණ ගියාද? දැන් මේ යන වැඩපිළිවෙල අනුව ඡන්දේ බොහෝ විටන පැත්තේ. හැබැයි රණ්ඩික වින්යකින් ගැලවෙන්නේ නැහැ. බොහොම සීමිත කාලයක් ලැබේ. මොකද ඒ එක්කම එනවා අනිත් නඩුව. මොකද ඒ ජාතික ලැයිත්තුව දැන් ඉල්ලලා දෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ මිනිස්සු මණ්ඩලය පත් කරන්න කියලා ඒක ප්‍රශ්න කරන්න ඒක විමර්ශනය කරන්න ඒක ඒ නඩුව විභාග කරන්න මොකද රනිල් වික්‍රමසිංහත් ආවේ පැරදිච්ච අපේක්ෂක කැටියට ජාතික ලැයිත්තුව ඒක සම්පූර්ණ මේ ව්‍යාහතාවේ ඒ නඩුවෙන් අනිවාර්යෙන්ම මෙතනින් බෙරනවා එතනින් යහු වෙනවා මොකද දැන් ඉල්ලනවා රනිල් වික්‍රමසිංහ මේ නඩුවේදී ජුඩිෂියල් ඉන්ටර්ප්‍රිටේෂන් එක කියන්නේ අධිකරණයට තියන කියලා පෝස්ට් එනැක්ට්මන්ට් review නීතිය සම්මත කළාට පස්සේ ආණ්ඩු ව්‍යවස්ථාවට අනුකූල උල්ලංඝනය කරන ඕනම නීතියක් සම්මත කළාට පස්සේ ඒකට කාලාවරෝධයක් නෑ උදු 10යි 20යි කියලා ඕනම ව්‍යවස්ථාවක අවස්ථාවක ඒක අධිකරණය හැමුවේ බල මේ අභියෝග කරලා අවලංගු කිරීමේ අයිතිය රටේ පුරවැසියන්ට දෙනවා ඔබ මේ වෙලාවේ සතුටටපත් වෙන්න රනිල් වික්‍රමසිංහ දැන් පිළිගන්නවා මේ රටේ ජනතාවගේ අධිකාරී බලය අපි උල්ලංඝනය කළ නීතිය සම්මත කළොත් ශ්‍රේෂ්ඨ අධිකරණයට ජනතාවගේ අධිකරණ බලය බලගන්නවන ආයතන හැටියට එය අවලංගු කිරීමේ බලය තියෙනවා කියන මේ නඩුවෙන් පිළිගන්නවා. අන්න එක එතන වැදගත් දෙයක්. නැත්තම් ඒක තමයි කිව්වේ ඔය ගෙන ආපු ඔන්ලයින් මොකක්ද එකක් ආව ත්‍රස්ත විරෝධී කියන අධිකරණයට අපහාසය ඔය දෙනම් බරපතල වැරදි. ඒ එකක්වත් කරන්න බැරි. නීති ආධිපත්‍ය විනය පුරවැතිය පිණිහිටින්නේ නැති නිසා දැන් ඔබට මම පැහැදිලිවම කිව්වේ මෙන්න මේකයි ජනතාවට මම ඔබට කිව්වා ජනතාවට ඒ තියෙන බලය පිළිගන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක් මොකද්ද පාර්ලිමේන්තුව සම්මත කළාට පස්සේ ඒක ආණ්ඩුක්‍රම වෙනවා සංශෝධනයක් නම් ක්‍රමවේදය පැහැදිලිව දක්වනවා එතනදී මම ඔබට කිව්වා එන්ට්‍රෙන්ච් කිව්වේ ජනතාවගේ අවශ්‍යතාවයක් නැතුව සම්මත කරනවා නම් ඒක නීති විරෝධී එවැනි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කිරීමේ ක්‍රමවේදය 82.45 කියනවා ඒක අනිවාර්යයෙන්ම ජනතාව හමුවටපත් කරන්න ඕනි ඉදිරිපත් කරන්න ඕනි ඒ අස්සම් කරන්න ඕනි කතානායකවරයන් නොවේ ජනාධිපතිවරයා ඒ ක්‍රමවේදය අනුගමනය නොකළේ නම් ඒ රටේ නීතිය නොවන්නේ එසේ අර්ධ නිරූපණය නොකළ යුත්තේ එය එසේ තේරුම් නොගත යුත්තේ එය අබ්බිනිෂියෝ වයිද් මූලපටම්ම එක අනීතිකයි අවලංගුයි නීති විරෝධී දැන් අධිකරණය හමුවේ තියෙන අභියෝගය ඒකයි ඒ නඩු දෙකම එනවා දැන් මේ නඩුව හෙට අනිද්දාම දින නියම කරගන්නේ බොහෝ විට විනිශ්චයකාරව පද්දෙනෙක් ගන්නේ අධිකරණයේ වගකීම මම ඔබට කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙනී සිටින්නේ මම නැවත මතක් කරනවා ඔබට ශ්‍රේෂ්ඨ අධිකරණයට අදාළ නැහැ මේ ඉන්නේ ඔබේ අධිකරණ බලය විශ්වාසයේ මත බලගන්නවන අධිකරණයේ තියෙන වගකීම
දේශපාලන පක්ෂ සමික ජනබලවේගේ ජාතික ජනබලවේගේ ස ජාතික පක්ෂයේ බොහොට්ටුව තියෙන්නේ ඒකක් කරන එක. මොකද ආණ්ඩුකම ව්‍යාප්තාව ගරු කිරීම. ආණ්ඩුකම ව්‍යාප්තාවට පටහැනිව නීති සම්මත කළ නොහැක්කේය. යම් නීතියක් සම්මත කළා නම් ඒ නීතිය නොවන්නේ. දැන් මෙතන මේ වැරද්ද කළේ රනිල් වික්‍රමසිංහ. දැනුම ඇතුව වෙන්න පුළුවන්. දැන් ඔහුම කියන ඇවිල්ලා මේ කිසිසේත් නීතිය නොවන්නේ. එහෙන් ආණ්ඩුකම ව්‍යාප්තාව ප්‍රකාරව මේ අත්තායේදී නාම යෝජනා කැඳවන්න බෑ. ඒකෙන්ද මෙතන තියෙන 1 2 3 4 5 6 කියලා ඔක්කොම මෙතන පොලිස් මේ සියලුම සමාජිකයන්ට එරෙහිවෙන් ඉල්ලනවා. නියෝගයක් මේ ඡන්දයට නාම යෝජනා ගැනීම වහාම අවලංගු කරනවා. නාගලන්ද එතන ඉන්නවා. 100ට 100ක් හරි. ව්‍යාප්තාවට පටහැනි. 19 ජනාධිපතිවරයාගේ දුර කාලයේ සම්බන්ධ ගත තීන්දුව ජනතාවගේ අවසරයක් නොගෙන ගත තීන්දුවක්. එහෙන් ආ මේ කියන මේ නඩු කරය පැහැදිලිවම කියන්නු මේ නඩු කරේ 174 2024 100ට 100ක් නිවැරදි. දේශපාලන එකයි කිව්වද සිරස දරන හිරු ඔක්කොම ටිකව මෙතනට එළ මේක ගනි ජනතාව දැනුවත් කරපියව කෙක්වත් නැහැ. ඇයි නාගනන්දර බුදුම බයක් තියෙන්නේ. උණ ගැනිනව නම කිව්වා 225 තේමයි ජනමාධ්‍ය තේමයි රටේ ජනතාවට තන්නේ කර බොරුව කරන්නේ වංචාව කරන්නේ රටේ මිනිස්සුන්ට අදී ජීවත් වෙන්න බැහැ. දැක්කලේ ඔබ දැන් කියන අපි කියන හැම තැනම දිනපතා උද්ඝෝෂණ ගුරුවරු මහපාරේ විදුහල්පතිවරු මහපාරේ මාස 3න් පෝය තව පෝය 3න් පෝය 3න් රනිල් අනුකුමාර විධානායක ජනාධිපති. එහෙමනම් ඒක කොට මේ අහිංසක මිනිස්සු මහපාරේ රත්යදු කරන්නේ පොඩ්ඩක් මාස 3ක් ඉවසන්න. මම තව මාස 3න් ජනාධිපති. මම ওই ප්‍රශ්නේ විසඳන්න එක්කෙනෙක්ව පාරට එන්න එපා. එම් කියන්න පුළුවන්. ඔහු දන්නවා මේක තන්නේ කර වැරදි වැඩක්. තන්නේ කර වැරදි වැඩක්. මේ අත්‍යජිතායක දෙයක් කියන්න ඕන. ඔබ දැක්කා කවුද මේ කවුද අර වජ්‍ර අභිවර්ධන විජිතේරත්ගේ සාකච්ඡාව. එතනදී පෙරදී පැහැදිලිවම මම දන්නවා වජ්‍ර අභිවර්ධන තර්ජනය කරනවා. දැන් මාලිමාවට උඹලා හොරෙන් මිනිසුන්ගේ සල්ලි එකතු කළා. ඒක නීති විරෝධී. ඒක උඹලා කරන්නේ අපරාධ වර්ධක් ලෝකෙ පුරා කියලා සල්ලි එකතු කළා. පෙට්ටි වලට කිව්වේ නෑ. උඹලට අපරාධ චෝදනාවක් තියෙනවා. ඒ වගේම උඹලා පක්ෂ තුනක් ලියාපදිංචි කළා දෙන එක නීති විරෝධී. සදාචාරයට පටහැනි ওই චෝදනා දෙකට අනුකුමාර දැන් කොටු වෙලා තියෙනවා. ව්‍යාප්තාවදී ඌට වෙන ආයත නැති ප්‍රශ්න කොටස් තියෙනවා. මම ඒකයි මේ ව්‍යාප්තාවදී කියනවා කරුණා කරලා රටේ ජනතාවට කියනවා දැන්වත් වෙන හිටින්න රටේ නීතිය ආධිපත්‍ය වෙන්නේ. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට නීතිය ආධිපත්‍ය ආරක්ෂා කිරීම මහ ස්වාධීන අධිකරණය. නිදහස සමානාත්මතාවය යුක්තිගරුකත්වයේ හා ස්වාධීන අධිකරණය පිළිබඳ පෙනී සිටින ඔබට වැඩක් නැහැ කිසිම දේශපාලන පක්ෂයක්. මේ නාගානන්ද හිටියන ශ්‍රේෂ්ඨ අධික නෙමේ නඩු වහන්ද අනිවාර්යයෙන්ම මේ ඇප්ලිකේෂන් එක ගලව ගන්නවා. ඇයි? මේක නීති අනුකූලයි. ශ්‍රේෂ්ඨ අධිකරණය බැඳී සිටින අනුග්‍රහයතාව ආරක්ෂා කිරීමට පමණයි. මේ ව්‍යාප්තාව සම්මත කළේ 19 වෙනි ව්‍යාප්තාව රටේ ජනතාවගෙන් අවසර ගෙන නෙවෙයි. ඒ කියන්නේ අධිකරණයේ වගකීම මම නැවත ඔබට එක අවධාරණය කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යාප්තාව ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම සඳහා පමණක් වන්නේ ය. බොහෝ දුක්.